අපි හැමදෙනාටම අපේ ජීවිතවල විවිධ වූ අරමුණු තියෙනවා. ඒත් අපි ඒවයින් සපුරගන්නේ කීයෙන් කීයද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. සමහර වෙලාවට අපි සමහර අරමුණු ඉටු කරගන්න අවස්ථා වෙනකම් බලාගෙන ඉන්නවා. තවත් සමහර වෙලාවට යම් යම් සුළු සුළු අඩුපාඩු නිසා ඒ අරමුණු අතරමඟ නතර කරලා දානවා. අද මම කියන්න යන්නේ තමන්ගේ ජීවිතේ අරමුණු සපුරා ගැනීම වෙනුවෙන් වෙනස් කළ නොහැකි වුණු කුමන අන්දමේ අඩුපාඩු තිබුණත් එම අඩුපාඩු පිළිබඳ සුළුවෙන්වත් මායිම් කරන්නේ නැතුව ආත්ම විශ්වාසයෙන් යුක්තව නොසැලී ඉදිරියට ගිය ලංකාවේ බිහිවුණු එක්තරා විශිෂ්ට වූ පුද්ගලයෙකු ගැන. ඔහු නමින් ඉර්ෆාන් හෆීස්. ගොඩක් දෙනෙකුට මේ නම අහලා පුරුදු නැති වෙන්න පුළුවන්. ඒත් ඔහු තමන් මෙලොව ජීවත් වුණු කෙටි කාල සීමාවෙදී තම අරමුණු ඉටු කරගත්තු පුද්ගලයෙක් විදියට ඉතිහාසගත වෙන්නේ. මේ කතාව ඇහුවම ඔබට හිතේවි අරමුණු ඉටු කරගන්න වුමනා ගොඩක් දේවල් අපි ළඟ තිබුණත් අපිම හදාගත්තු හේතු කාරණා නිසා ඒවා ඉටු කරගන්න නැතුවම අතෑරලා දානවා නේද කියලා. 1981 අගෝස්තු 28 වනදා මාතරදී උපන් ඉර්ෆාන් වයස අවුරුදු 14 DMD නැමැති මාංශපේශී ආශ්‍රිත රෝගයට ගොදුරු වෙනවා. මේ නිසා ඔහුට අධ්‍යාපනය ලැබීමට හැකිවන්නේ 5 වසර දක්වා පමණයි. වයස අවුරුදු 12 වන විට මුළු මොනින්ම ඇවිදීමේ හැකියාව අහිමිව ගිහින් රෝද පුටුවෙහි ගත කරන්නට ඔහුට සිදු වෙනවා. අවාසනාවකට ඉන්න අනතුරුව වයස අවුරුදු 18 ශාරීරික මාංශ පේශීන් වල ජීවයේ මුළු මොනින්ම නැතිවලා යනවා. එතෙක් රෝද පුටුවක දිවික් ගෙවපු ඉර්ෆාන්ට ඉන් අනතුරුව සදා කාලීටම ඇඳකට මාරු වෙන්න සිදු වෙනවා. එපමණක් නොවේ කෘතිම ශ්වසනාධාරක නැතුව මොහොතක් හෝ ජීවත් විය නොහැකි තත්වයට ඔහුගේ ජීවිතය ඇදවැටෙනවා. තමන්ගේ හිස අත්පා ආදී ශාරීරික කිසිදු අවයවයක් සෙලවීමට හෝ නොහැකි විදියට ශාරීරියේ තිබුණු ජීවේ නැතිවලා ගියපු ඉර්ෆාන්ට තමන්ගේ ශාරීරික අවයව වලින් මද සෙලවීමක් හෝ කරන්නට හැකියාව ලැබෙන්නේ දකුණු අතේ දබරැඟිල්ල පමණයි. ඔහු තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්නේ අන්නේ දබරැඟිල්ල ආධාරයෙන්. ඉර්ෆාන් ලිඩ ඇඳේ ඉඳගෙනම චලනය කරන්න පුළුවන් තමන්ගේ දබරැඟිල්ල භාවිතා කරලා ලැප්ටොප් එකෙන් තනිවම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නට පටන් ගන්නවා. ලැප්ටොප් පරිගණකයේ අකුරු ටයිප් කරන්න ඔහුට අපහසු නිසා ඔහු කරන්නේ ජංගම දුරකථනයේ ඩිජිටල් යතුරු පූර්ව ආධාරයෙන් තමන්ට ලිවීමට අවශ්‍ය දෑ සෙමින් සෙමින් ඇඟිල්ලෙන් ටයිප් කිරීමයි. ඉංග්‍රීසි ඉගෙනීමේ ඉලක්කයෙන් නොනවතින ඉර්ෆාන් තමන්ගේ ජීවිතයේ අනෙක් ඉලක්කය සපුරගන්නේ පොතක් ලිවීමෙන්. ජීවිතයේ පළමු වතාවට පොතක් ලියපු ඉර්ෆාන් තම උත්සාහය අත නොහැර ඉතා අපහසුවෙන් තමන්ගේ ජීවිතය රැඳිලා තියෙන එකම ඇඟිල්ලෙන් අකුරින් අකුර අමුණලා තවත් පොත් දෙකක් ලියා අවසන් කරනවා. ඔහුට ඒ පොත් තුන ලියන්න වසර බොහෝ ගණනක් ගත වෙනවා. ඉර්ෆාන් ලියු ඒ පොත් ලෝකේ පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ පරිශීලනයට ලක්වීමට සමත් වෙනවා. ඉර්ෆාන්ව පරීක්ෂා කළ වෛද්‍යවරුන්ට අනුව ඔහු ජීවත් වීමට නියමිතව සිටි වසර 18ක කාලයක් පමණයි. එහෙත් එම නිගමනවලට පිටට ගිහින් ඊට වඩා තවත් වසර 19ක කාලයක් ඉර්ෆාන් හෆීස් මෙලොව ජීවත් වීමට සමත් වෙනවා. අවසානයේ 2018 වසරේදී ඔහුට වයස අවුරුදු 37ක් සිටියේදී ඔහු මෙලොවින් සමුගෙන යනවා. අපි අතරින් බහුතරයක් නිරෝගී සැපේ කියන කාරණේ ලබන්නට වාසනාව ලැබලා තිබුණත් අපි ඉටු කරගත යුතු අරමුණු ඉටු කර නොගැනීම පිණිස විවිධ වූ හේතු කාරණාවන් දක්වමින් ඉන්නවා. ඒ ඉර්ෆාන් හෆීස් කියන තරුණයාට තිබුණේ කිසිදු බාධාවක් තමන්ගේ අරමුණු වෙත ළඟා වෙන්න පවතින බාධකයක් ලෙස ඔහු සැලකුවේ නැහැ. ඔහු වංශභාග තත්ත්වයට ගොදුරුණු රෝගියෙක් යහ වූ සිතුවනම් ඔහු සතුව තිබුණේ අරමුණු සියල්ලක්ම ඒ ලෙඩ ඇඳ මත දිම අවසන් වන්නට තිබුණා. ඒත් ඔහු ඒ වෙනුවට තමන්ගේ අරමුණු සාක්ෂාත් කරගන්නේ කොහොමද කියලා කල්පනා කොට කටයුතු කරපු නිසා තමයි මම ඔහු ගැන ඔබට කියන්නෙත් ඔබහු පිළිබඳව අසන්නෙත්. ඔහුගේ කතාවෙන් අපේ ජීවිතවලට උකහා ගන්න තියෙන හොඳම පාඩම තමයි ඔබ යම් දෙයක් කරන්නට යෑමේදී ඒ ඔබට කළ නොහැකි කියා ඔබ වටා ඉන්න පුද්ගලයන් කොතෙකුත් ඔබට කියවත් ඔබට එය කළ හැකි කියලා ඔබට දැඩිව දැනෙනවා නම් සිතෙනවා නම් ඒ ඉටු කරගන්න ඔබට පුළුවන් කියන කාරණය මතක තියාගන්න. ඔබ පරාජිතයෙක් කියලා මුළු ලෝකෙම ඔබට කියද්දී ඔබ පරාජිතයෙක් නොවේ කියලා ඔබට දැනෙනවා නම් කිසි ලෙසකින්වත් ඔබ පරාජිතයෙකු බවට පත්වන්නේ නැහැ. ඔබ පරාජිතයෙකු බවට පත්වන්නේ ඔබ පරාජිතයෙකු බව ඔබ විසින්ම පිළිගත්තොත් පමණයි.